ධීවර කාන්තාවන් හැටියට ලොකු මානසික පීඩාවට අපි පත් වෙලා සිටිනවා. මොකද දරුවන්ට හරියාකාරව කෑම වේලක් දී ගන්න අපිට බෑ. ධීවර රැකියාව හරියට කරගන්න බැරි වෙලා තියෙන එකෙන් අපි කාගෙන්වත් යන්නේ උදව් උපදව් ඉල්ලලා. අපි මේ ඉල්ලන්නේ අපිට මේ ඉන්ධන මිල අඩු කරන්න කියලා. අපි කාට ගිහිලා කියන්නද මේ ප්‍රශ්න? දැන් ඒ විතරක් නෙමේ කාන්තාවන්ට පීඩාවට අපි කාන්තාවක් මැසෙයින් පීඩාවට පත් වෙලා තියෙන්නේ. දැන් අපේ මහතුරු රැකියාවට ගියාමත් මොනහ කියන්න බෑ අපිට මේ කාලගුණය හිට පීඩප ගමන් වෙනස් වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණත් එතකොට යාළුවෝ හොයලා යන්නවත් කවුරුත් නැහැනේ. දැන් මේ ඉන්ධන ප්‍රශ්න වැඩි වෙලා තියෙද්දි කොහොමද දැන්? ඉස්සර එහෙම නැහැ, බෝට්ටු 10ක් 20ක් එහෙම යනවා. මොකක් හරි අනතුරක් වුණාම මේ බෝට්ටුව හොයාගෙන බඩගින්නේ මරණ යුගයකට තමයි ආවිල්ලා තියන්නේ. දෙන්නේ ඉන්දර දෙන්නේ මේන විට සලස්මක් නැ බොර්දල් නාවත් අපේ දිවර කර්මාන්ත සදා සොත්ති බවතුකේ කියන ළමයි වෙන්නේ. මේ වෙලාවේ පාලකයෝ ඔට්ටු වෙන්නේ නැත්තම් පාලකයෝ කටයුතු කරන්නේ තමන්ගේ බලය රැක ගැනීමට පමණයි. ආහාර නිෂ්පාදකයාව මේ විදියට ඉවත දාලා නැත්නම් එයාලට අවශ්‍ය දේවල් සපුරන්නේ නැත්නම් ආණ්ඩුවෙන් ඇති වැඩේ මොකද්ද? ඇමතිවරුන්ගෙන් ඇති වැඩේ මොකද්ද? ඒ ඩොලරයක සාපේක්ෂව වෙන්න පුළුවන් දෙදු කිලෝ එක රුපියල් 5800 කෝපගේ ප්‍රමාණයට මිලිගල නැහැ. ඒකෝර අපේ ඒ කෙන්දෝ අල්ලන්න යන තියෙන බහුදිනී ආර්ථික වෙනින් අපි බහුදිනී ආර්ථික 1500 2000 ඉක්මනන් ඒ අඩුමතරමේ ඒ එක මේ සතියකට දවස් 10කට වෙන්න පුළුවන්. ඒක ඒ ලගමූදි වගේ කරන රැකියාවක් මේ බෝට්ටු සීයකට දිස්කරන දෙකේ රැකියාවේ ඉඳලා බලනවා. කනගාටු වෙන කරුණ ඩීසල් නැති වෙන. මේක රජයට අවධාරණය කරන්න ඕන. මේ ඒක යන අර ගොවිතැනට වෙලාවට පොහොර ටික ලැබෙන්න වගේම ආලු ටික අල්ල ගන්න යන්න වෙලාවට ඩීසල් ටික ලාභ දෙන්න ටික ලැබෙන්න ඕන වාතු. මේ ආණ්ඩුව විසින් කරන මේ දවසින් දවස ඉහළ යන මේ පාලන මිලත් එක්ක මේගොල්ලන්ගේ මේ දවසින් දවස ඉහළ ගමන ඉන්ධන මිල නතර වෙන්නේ කවද්ද? මේ ධීවර කාන්තාවගේ අසරණතාවයෙන් ඇයව විඳවා ගන්න මේ පාලන ක්‍රමයට කවදාවත් හැකියාවක් නැද්ද?